හරි දැන් මෙතන කතා කරන්න තියෙන්නේ මාතෘකාව තමයි සෛල තුල එන්සයිම ක්‍රියාකාරීත්වය යාමනය කරන යාන්ත්‍රණ. හරි එතකොට දැන් සෛල තුලදී සිද්ධ වෙන ගොඩක් ජෛව රසායන ප්‍රතික්‍රියා ගත්තාම ඒවා යාමනය කරන්නේ එන්සයිම දාය කියලා. හරිද? එතකොට ඔය එන්සයිම එතකොට මොකක් හරි ක්‍රියාවලියක් අපිට පාලනය කරන්න ඕන නම් ඒ කියන්නේ එක්ක නවත්තන්න ඕන නැහැ නැත්නම් පටන් ගන්න ඕන නම් එහෙම නැත්නම් ඒකේ ස්පීඩ් එක වැඩි කරන්න ඕන නම් ඔය හැම එකකටම අපිට යොදා ගන්න පුළුවන් එන්සයිම. ඒ කියන්නේ එන්සයිමේ වැඩ කරනවාද එහෙම නැත්නම් එන්සයිමේ නිෂේධනය කරනවාද කියන එක මත අපිට ඔය ජෛව රසායන ප්‍රතික්‍රියා පාලනය කරන්න පුළුවන්. හරිද? එතකොට අන්න ඒ වගේ මේ එන්සයිම් පාවිච්චි කරලා ඔය ප්‍රතික්‍රියා පාලනය කරන්න පුළුවන්. හරි? එතකොට දැන් මෙතන මේ කියන්නේ අන්නේ ඒ එන්සයිම ටික අපි කොහොමද යාමනය කරන්න කියලා. හරිද? එතකොට ඒ එන්සයිම වල ක්‍රියාකාරීත්වය පාලනය කරන්න පුළුවන් විවිධ ක්‍රම වලින්. එතකොට ඒ වගේ තමයි මේ කතා කරන්න යන්නේ. හරි? එතකොට ඒ එන්සයිම වල ක්‍රියාකාරීත්වය යාමනය කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි ඒකේ ඇලොස්ටරික යාමනය කියලා කියන්නේ. හරිද? එතකොට එක එක ක්‍රම තියෙනවා, විවිධ ක්‍රම තියෙනවා එන්සයිම ක්‍රියාකාරීත්වය අඩු වැඩි කරන්න පුළුවන්. ඒක එක ක්‍රමයක් තමයි මේ ඇලොස්ටරික යාමනය කියලා කියන්නේ. හරිද? එතකොට ඇලොස්ටරික යාමනය පෙන්වන එන්සයිම වලට අපි විශේෂයෙන්ම කියනවා ඇලොස්ටරික එන්සයිම කියලා. හරි, හැම එන්සයිමයකටම ඔය ඇලොස්ටරික යාමනය යොදන්න බෑ. ඇලොස්ටරික යාමනය මේ පෙන්වන්නේ ඇලොස්ටරික එන්සයිම කියන විශේෂිත එන්සයිම කාණ්ඩය. හරි, එතකොට දැන් මුලින්ම ඔය ඇලොස්ටරික එන්සයිම වල තියෙන වැදගත් ලක්ෂණ ටිකක් තියෙන ඒ ටික හොයාගනිමු. හරි, පළවෙනිම එක තමයි ඇලොස්ටරික එන්සයිමයක් ගත්තාම මේක හැදිලා තියෙන්නේ උපේකක දෙකකින් හෝ කීපයකින්. හරි, අඩුම තරම උපේකක දෙකක්වත් තියෙන්න ඕනේ. හරි, එතකොට දැන් මම මේ අඳින්නේ ඒ උපේකක හරි, එතකොට මම මේ ඇන්දේ උපේකක හතරක් තියෙන ඇලොස්ටරික එන්සයිමයක්. හරිද? මේ එක එක කොටස් වලට අපිට කියන්න පුළුවන් උපේකකයක් කියලා. එතකොට ඔය උපේකකය කියන එක හැදලා තියෙන්නේ අපි දන්න එන්සයිම කියන්නේ සෑම ගොඩක් වෙලාට ප්‍රෝටීන් නේ. එතකොට මේ උපේකක හැදලා තියෙන්නේ පොලි පෙප්ටයිඩ් දාම වලින්. හරි, එතකොට අර සාමාන්‍ය එන්සයිමයක් වගේම තමයි මේ උපේකක හැදලා තියෙන පොලි පෙප්ටයිඩ් දාම වලින්. ඊට පස්සේ හැම උපේකකයකම තියෙනවා සක්‍රිය ස්ථානේ ගානේ. හරි, මේ තියෙන්නේ මේකේ සක්‍රිය ස්ථානේ. හරිද? මේ තියෙන්නේ අනිත් උපේකක වල තියෙන සක්‍රිය ස්ථාන. එතකොට මේ සක්‍රිය ස්ථානය හැදෙන්නේ අර සාමාන්‍ය විදිහටම මේ ඇමයිනෝ ආම්ල කීපයක් දාය කියලා ওই සක්‍රිය ස්ථානය හදනවා. ඉතින් මේ ඇමයිනෝ ආම්ල ටික එකතු කළා අර උපේකකේ ඉතිරි කොටස හදනවා. හරිද? හරි. එතකොට දැන් මේ තමයි සක්‍රිය ස්ථාන. ওই සක්‍රිය ස්ථාන වලට තමයි කවුරු වෙලා සම්බන්ධ වෙන්නද? උපස්තරය ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ. එන්සයිමේ තියෙන විශිෂ්ට උපස්තරය ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ ওই කියන සක්‍රිය ස්ථානයත් එක්ක. ඉගාවදී තමයි මේ ඇලොස්ටරික එන්සයිමයක් ගත්තාම මේ එන්සයිමය නිතරම අවස්ථා දෙකක් අතර දෝලනය වී තියෙන්නේ. එකක් තමයි උත්ප්‍රේරක සක්‍රිය ස්වරූපය, අනිත් එක උත්ප්‍රේරක අක්‍රිය ස්වරූපය. හරිද? ඒ කියන්නේ උත්ප්‍රේරක අක්‍රිය ස්වරූපය කියලා කියන්නේ මේ එන්සයිමේ සක්‍රිය ස්ථානයට උපස්තරණුවට ඇවිල්ලා සම්බන්ධ වෙන්න නොහැකි අවස්ථාව. හරිද? දැන් මම මේකට අදාළ මේ එන්සයිමේ උපස්තරණුව ඇඳුත් මේ විදිහට. හරි, මේ තමයි එන්සයිමේ තියෙන උපස්තරණුව. එතකොට දැන් ඔයාලා තේරෙනවා මේ අවස්ථාවේදී මේ එන්සයිමේ උපස්තරණුවයි මේ සක්‍රිය ස්ථානය ගැලපෙන්නේ නැහනේ, එකිනෙකින් අනුපූරක නැහනේ. එහෙනම් මේ තමයි මේ එන්සයිමේ තාම ඉන්නේ උත්ප්‍රේරක අක්‍රීය ස්වරූපයෙන්. හරිද? එතකොට දැන් ඔය ඇලොස්ටරික එන්සයිමේ තියෙන එක ගතිගුණයක් තමයි මේ එන්සයිමේ නිතරම උත්ප්‍රේරක අක්‍රීය ස්වරූපය සහ උත්ප්‍රේරක සක්‍රීය ස්වරූපය අතර දෝලනය වෙනවා. හරිද? මෙයා මේ පැත්තටත් යනවා, මේ පැත්තටත් යනවා. එතකොට මෙයන්ද අපි උත්ප්‍රේරක අක්‍රීය එකනේ. එතකොට මේ පැත්තට ගියොත් උත්ප්‍රේරක සක්‍රීය ස්වරූපෙන්නේ. හරිද? ඒක ඇන්දොත් එහෙම මේ වගේ. දර උපේකක වල තියෙන සක්‍රීය ස්ථාන වල හැඩය මේ උපස්තරයට ගැලපෙන විදිහට වෙනස් වෙලා තියෙන්න ඕන නේද? මෙන්න මේ වගේ නෙන්න ඕනේ.
හරි එතකොට දැන් ඔයාලා තේරෙනවා මේ සක්‍රිස්ථානයේ දැන් මේ උපස්තරයට ඇවිල්ලා සෙට් වෙන්න පුළුවන්. මේක තමයි උපේතක සක්‍රීය ස්වરૂපය. හරි ඊට පස්සේ දැන් වැදගත් එක තමයි මේ ඉන්සයි මේ උපස්තරණු සම්බන්ධ වෙන ස්ථානවල තියෙනවා යාමක ස්ථානය කියන එකක්. හරිද? ඒ කියන්නේ ගොඩක් වෙලාවට තියෙන මේ උපේකක මේ තියෙන උපේකක එකිනෙකට සම්බන්ධ වෙන තැන තමයි ගොඩක් වෙලාවට යාමක ස්ථානය කියන එක තියෙන්නේ. හරිද? මෙන්න මේ වගේ තැන්වල. හරි ඒවට කියනවා යාමක ස්ථාන වෙ නැත්නම් ඇලොස්ටරික ස්ථාන කියලා සමහර අවස්ථාවලදී කියනවා. හරිද? එතකොට ඔන්න ඔය කියන යාමක ස්ථානයට තමයි ඇලොස්ටරික යාමක අණු වල සම්බන්ධ වෙන්නේ. හරිද? මේ තියෙන යාමක ස්ථාන. එතකොට ඕකට ඇවිල්ලා සෙට් වෙනවා ඇලොස්ටරික යාමක අණු. හරි. එතකොට යාමක අණුව කියන එක එක්ක ඇලොස්ටරික සක්‍රියකයක් වෙන්නත් පුළුවන් නැත්නම් ඇලොස්ටරික නිෂේධකයක් වෙන්නත් පුළුවන්. හරිද? එතකොට ඔය යාමක අණුව ඇලොස්ටරික සක්‍රියකයක් වුණොත් දැන් අපි හිතමු මෙන්න මෙතනට ඇවිල්ලා සෙට් වෙන්නේ ඇලොස්ටරික සක්‍රියකයක් කියලා. හරිද? මෙතනට ඇවිල්ලා සෙට් වෙන ඇලොස්ටරික සක්‍රියකයක්. එතකොට එහෙම වුණොත් මොකද වෙන්නේ? එහෙම වුණොත් මේ ඇලොස්ටරික සක්‍රියකයක් මේ යාමක ස්ථානයේ සෙට් වුණොත් ඕක යනවා මේ උත්ප්‍රේරක වශයෙන් සක්‍රීය ස්වරූපයේ දිශාවට. තේරුණාද? උත්ප්‍රේරක වශයෙන් සක්‍රීය ස්වරූපයේ දිශාවට යනවා. ඊට පස්සේ දැන් තාම මෙයා මෙතනට සෙට් වෙලානේ ඉන්නේ. මෙන්න මෙතන සෙට් වෙලානේ ඉන්නේ. හරි. එතකොට මේ සක්‍රීය ස්වරූපයට ගිහිල්ලා එයායි සක්‍රීය ස්වරූපයේ ස්ථාවරව පවත්වාගෙන යනවා. හරිද? ඒ කියන්නේ මම කලින් කිව්වා මේ දෙන්නා මේ දෙපැත්තටම දෝලණය වෙනවා. හැබැයි යාමක ස්ථානයට ඇලොස්ටරික සක්‍රීයකයක් බැඳුනොත් එහෙම එයා මෙන්න මේ සක්‍රීය ස්වරූපයේ පැත්තට යනවා. ගිහිල්ලා ඒ සක්‍රීය ස්වරූපයේ ස්ථාවරව පවත්වාගෙන යනවා. ආය අනිත් පැත්තට යන්න ඉඩ දෙන්නේ නැහැ. මෙයා මේකට සම්බන්ධ වෙලා ඉන්නකම්. හරිද? ඒ විදිහ තමයි ඇලොස්ටරික සක්‍රියණය කියන දේ වෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් ඇලොස්ටරික සක්‍රියණය වෙන්නේ ඔන්න ඔය විදිහට. හරි? ඊගාවට දැන් මෙතනදී මේ තියෙන යාමක ස්ථානයට බැඳුනොත් එහෙම ඇලොස්ටරික නිෂේධකයක්. හරි මෙන්න මෙතනට බැඳෙනවා. මේ මන් දැන් ලකුණු කරන්නේ ඇලොස්ටරික නිෂේධකයක්. හරිද? යාමක ස්ථානයට ඇලොස්ටරික නිෂේධකයක් බැඳුනොත් එහෙම මොකද වෙන්නේ? එයා යනවා මේ උත්ප්‍රේරක වශයෙන් අක්‍රීය ස්වරූපයට. හරිද? ගිහිල්ලා ඒ උත්ප්‍රේරක අක්‍රීය ස්වරූපයේ ස්ථාවර පවත්වාගෙන යනවා. ආය අනිත් පැත්තට යන්න ඉඩ දෙන්නේ නැහැ. හරිද? ඒ විදිහට තමයි ඇලොස්ටරික නිෂේධනය කියන එක වෙන්නේ එතනදී. හරිද? අනිත් එක තමයි මේ උපේකක ඔයාල පේනවා මේ ගොඩක් හොඳින් සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ කියන්නේ උපේකක මම මෙතන හතරක් ඇඳලාට ඒවා වෙන වෙනම මේ ඒකක විදිහට වැඩ කරනවානේ. මේ ඒ හතර අතර හොඳ සම්බන්ධයක් තියෙනවා. නිතරම අන්තර් ක්‍රියා වෙනවා. ඒ නිසා මේ එක යාමක ස්ථානයකට ඇලොස්ටරික සක්‍රීයකයක් හරි නිෂේධකයක් හරි බඳුනහම ඇති මේ උපේකක හතරෙම සක්‍රීය ස්ථානවල හැඩය වෙනස් කරගන්න. තේරුණා? දැන් මම ඉස්සෙල්ලත් ඇඳේ එක යාමක අණුවයිනේ. ඒතකොට එක යාමක අණුවක් බඳුනහම ඇති මේ උපේකක හතරෙම සක්‍රීය ස්ථානයේ හැඩය අරුපස්තරයට ගැලපෙන විදිහට වෙනස් කරගන්න. හරිද? ඕනනම් යාමක ස්ථාන මෙතන දැන් හතරක් ඇඳලා තියෙනවානේ ඇලොස්ටරික ස්ථාන. ඕනනම් ඒ හතරටම සක්‍රීයක හරි නිෂේධක හරි බැඳෙන්නත් පුළුවන්. නමුත් එකක් බැඳුණත් නැති. එහෙම වෙන්නේ මේ උපේකක අතර තියෙන අන්තර් ක්‍රියාව නිසා. හරි. ඊගාට ගත්තාම දැන් ගොඩක් වෙලාවට ඔය සෛල තුලදී ස්වභාවික සෛලයක් තුල ගත්තාම ඕකේ යාමකණු ඇලොස්ටරික යාමකණු විදිහට ක්‍රියාත්මක වෙන්නේ තරඟකාරී නොවන ප්‍රත්‍යාවර්ත නිෂේධකයක්. හරිද? තරඟකාරී නොවන එකක් වෙන්න ඕනේ. ඊට පස්සේ ප්‍රතිවර්ත වෙන්න ඕනේ. හරිද? එතකොට දැන් ඔයාලට මේක තේරෙනවා මේක කොහොමවත් මේ අතර තරඟයක් ඇත්තටම නැහැ. ඒ කියන්නේ දැන් මේක බැඳෙන්නේ මෙන්න මේ නිෂේධක වල බැඳෙන යාමක ස්ථානයටනේ. හරිද? ඒ කියන්නේ සක්‍රීය ස්ථානයට නෙමෙයිනේ.
හරිද? කියන්නේ මම දැන් කියන්නේ මෙතන තියෙන උපස්තරයක් තියෙනවා. උපස්තරය වෙලා බැඳෙන සක්‍රිස්ථානයත් එක්ක ඊට පස්සේ යාමක අණුව වෙලා බැඳෙන්නේ මේ යාමක ස්ථානයත් එක්කනේ. එනිසා උපස්තරයයි මෙන්න මේ නිෂේධක අණුවයි අතර, ඒ කියන්නේ යාමක අණුවයි අතර කොහොමත් තරංගයක් නැහැ. හරි, ඒ දෙන්න ඒ අණු දෙක සැලකුවොත්. හරි, ඒ දෙන්න අතර තරංගයක් නැහැ. හරි, දෙන්නේ ඒ නිසා ඔයාලට ඒක ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. මෙතනට එන්නේ තරගකාරී නොවන එකක් කියලා අන්න ඉදිරියට ඒක ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. හරිද? ඊගාවට මේක ප්‍රත්‍යාවර්ත නිෂේධකයක් වෙන්න ඕනේ. ඒකත් හරි. දැන් මේක අපිට ඕනේ මේ ඇලස්ටරික එන්සයිමයන් ගත්තොත් ඒක ඕන සමහර වෙලාවට ඒක අක්‍රීය කර ගන්න ඕන වෙනවා. සමහර වෙලාවට ඕක සක්‍රීය කර ගන්න ඕන වෙනවා. හරිද? හැබැයි අපිට ඕනේ නැහැ එයාගේ ජීවිත කාලෙටම කිසියම් එන්සයිමයක් අක්‍රීයම කරලා දාන්න ඕනේ නැහැ. හරිද? එහෙම නැත්නම් අනිත් පැත්තට කිසියම් එන්සයිමයක් හැමදාටම සක්‍රීයවම තියාගෙන ඉන්න ඕනකමකුත් නැහැ. සාමාන්‍ය වෙන්නේ ඕන වෙද්දී එයා වක්‍රීය කරන, එහෙම නැත්නම් ඕන වෙද්දී එයා සක්‍රීය කරන එක. හරිද? ඒ නිසා මේක ප්‍රත්‍යාවර්තයකක් වෙන්නත් ඕනේ. හරිද? අප්‍රතිවර්ති වුණොත් එහෙම මොක හැමදාටම සදාකාලික සක්‍රීයකයක් හරි නිෂේධනයක් හරි වෙනවනේ. හරිද? ඒ නිසා එකතු වාට පටල ගන්න තුමද තියන්න පුළුවන්. එහෙනම් සාමාන්‍යයෙන් මේ යාම කණු විදිහට වැඩ කරන්නේ තරගකාරී නොවන ප්‍රතිවර්ති නිෂේධක. හරිද? ඒවා නිෂේධක يعني දැන් මම කලින් කිව්වා යාම කණු විදිහට එක්කෝ සක්‍රීයකයක් වැඩ කරන්නත් පුළුවන්. හරිද? එහෙම නැත්නම් නිෂේධකයක් වැඩ කරන්නත් පුළුවන්. හැබැයි දැන් සක්‍රීයකයකට වඩා සෛල තුලදී වැඩ කරන්නේ නිෂේධක. හරිද? يعني සක්‍රීයකයකටත් ඕනම් පුළුවන් යාමක අණුව විදිහට වැඩ කරලා ඒ එන්සයිම යාමනය කරන්න. ඒ කියන්නේ සක්‍රීය ස්ථානට අරන් යන්න. හරිද? හැබැයි ගොඩක් වෙලාවට සෛල තුලදී වෙන්නේ නිෂේධනය. නිෂේධක අණු තමයි යාමක අණු විදිහට වැඩ කරන්නේ. හරිද? ඒ නිෂේධක ගත්තාම යා මොන જાති නිෂේධකද? මෙන්න මේ වගේ තරංගකාරී නොවන ප්‍රත්‍යාවර්ත නිෂේධක. හරිද? ඒ කොටස තේරුණානේ. හරි. එතකොට දැන් ওই ටික තමයි අනිත් එක තමයි දැන් මේක බැඳෙන්නේ සහසංයෝජ්‍ය නොවන බන්ධන වලින්. ඒකත් ඔයාලට තේරෙනවා. අපි එන්සයිම් නිෂේධක ගැන කියද්දිත් කියනවා ප්‍රතිවර්තයේ නිෂේධක බැඳෙන්නේ තරංගකාරී නොවන මේ බන්ධන වලින්. සෝරි, තරංගකාරී නොවන බන්ධන නෑ, මේ සහසංයෝජ්‍ය නොවන බන්ධන වලින්. හරි. ප්‍රතිවර්ත නිෂේධක බැඳෙන්නේ සහසංයෝජ්‍ය නොවන බන්ධන වලින්. සහසංයෝජ්‍ය නොවන ඒ කියන්නේ දුර්වල අන්තර්ක්‍රියා වලින් තමයි බැඳෙන්නේ. හරිද? අප්‍රතිවර්ති නිෂේධකුණුත් තමයි ඒවා සහසංයුජ බන්ධන වලින් බැඳෙන්නේ. ඒ කියන්නේ මම මේ කියන්නේ එලස්ටර් යාමනය ගැන නෙමෙයි, ඔයාලා ඉගෙන ගන්න අර සාමාන්‍ය නිෂේධක ගැන. හරිද? එතනින් ওই දැනුම ඔයාලට හම්බ වෙනවානේ. මොකද සහසංයුජ බන්ධන කියලා කියන්නේ ගොඩක් ශක්තිමත් බන්ධන අර දුර්වල ආකර්ෂණ වලට සාපේක්ෂව. ඒ නිසා සහසංයුජ බන්ධනයක් හැදුවොත් ඒකයි කැඩෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ අප්‍රතිවර්ති නිෂේධක සහසංයුජ බන්ධන වලින් බැඳෙන්නේ. ප්‍රතිවර්තී නිෂේධක සාසංජ්‍ය නොවන එකෙන් දුර්වල ආකර්ෂණ බල වලින් බැඳෙන්නේ. හරිනේ. එතකොට ওই ටික තමයි මේ නොට් එකේ ඇලස්ටරික යාමනය ගැන තියෙන ওই ටික. හරිද? එතකොට දැන් ඒ ඇලස්ටරික යාමනය ගත්තාම මේකේ ආකාර තුනක් තියෙනවා. හරි? ඇලස්ටරික යාමනය කියන එකේ ආකාර තුනක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි ඇලස්ටරික සක්‍රියණය හා නිෂේධනය. ඒක තමයි මම මෙතන විස්තර කරේ. ඇලස්ටරික සක්‍රියක අණුවක් හරි ඇලස්ටරික නිෂේධක අණුවක් හරි බැඳිලා මේ එන්සයිමය පාලනය කරන එක තමයි ඔය ඇලස්ටරික සක්‍රියණය හා නිෂේධනය කියන එකකින් අදහස් තියෙන්නේ. හරි, ඊට පස්සේ දැන් තව එකක් උතන හම්බ වෙනවා. දැන් මෙන්න මෙතන අපිට හම්බ වෙනවා ATP සහ ADP කියලා දෙන්නේ. හරිද? උතන මෙයාලට පුළුවන් ඇලස්ටරික සක්‍රියක සහ ඇලස්ටරික නිෂේධක විදිහට වැඩ කරන්න. හරි. එතකොට දැන් ATP ATP වෙන කරන්නේ ඇලස්ටරික නිෂේධකයක් විදිහට. මෙයා නිෂේධක. ADP වෙන කරන්නේ ඇලස්ටරික සක්‍රියකයක් විදිහට. හරිද? ඒ කියන්නේ දැන් ඔකද වෙන්නේ මම උදාහරණයක් විදිහට ග්ලයිකොලිසිය කියන එක ගත්තොත්. හරි, ග්ලූකෝස් අණුවක් පයිරුවේට් අණු දෙකක් බවට පත් වෙද්දී එතකොට ඕකෙදි ඔන්න වගේ ප්‍රතික්‍රියා මම මේ උදාහරණයක් විදිහට ගත්තොත් ඕකට විවිධ එන්සයිම දායක වෙනවා. එතකොට ඔය දායක වෙන එන්සයිම් වලදී ADP වලට පුළුවන් ඇලස්ටරික සක්‍රීය විදිහට වැඩ කරන්න. හරිද?
ඊට පස්සේ ATP වලට පුළුවන් ඇලස්ටරික නිෂේධක විදිහට වැඩ කරන්න. එතකොට ඔය ATP ඇලස්ටරික නිෂේධකයක් විදිහට වැඩ කරනවා කියන එක අපිට ප්‍රතිපෝෂී නිෂේධනය කියන කොටසෙත් හම්බ වෙනවා. හරි, එතෙන්දි මම ආයෝක් කියන්න. හරි, කොහමද මේ දෙක පටල ගන්න තු මත තියාගන්න යෝනේ. ADP කියන්නේ ඇලස්ටරික් සක්‍රියකය, ATP කියන්නේ ඇලස්ටරික නිෂේධක. ඒතකොට ඔයාලා සිලබස් එකේදී මේ දෙන්න ගැන විතරයි අහන්නේ. හරිද? හරි, ඊගාට දැන් අපි ඔය ඇලස්ටරික සක්‍රියණය හා නිෂේධනය කියලා ඉගෙන ගත්තේ ඇලස්ටරික යාමනය වෙන්න පුළුවන් එක ආකාරයක් විතරයි. හරි, ඇලස්ටරික යාමනය වෙන්න පුළුවන් තවත් ආකාර තියෙනවා. හරි, දෙවෙනි ආකාරය තමයි සහයෝගීතාවය කියන එක. හරි, එතකොට මේ සහයෝගීතාවය කියන එකේදී වෙන්නේ මේකේ ඇත්තටම ඇලස්ටරික දැන් අර වගේ යාම කණුවක් මැදෙනවා නෙමෙයි. මෙතෙන්දී උපස්තරය විසින්ම තමයි මේ එන්සයිමේ සක්‍රිය කරගන්නේ. හරි, ඒ නිසා මේකට කියනවා විශේෂිත ආකාරයේ ඇලස්ටරික සක්‍රිය වීමේ ක්‍රමයක් කියලා. හරිද? දැන් මම මෙතනම මේක උදාහරණ විදියට ගත්තොත් හරි, දැන් ඉස්සෙල්ලා යාම කණුවක් ඇවිල්ලා එහෙමනේ මේක සක්‍රිය වුණේ. හරි, දැන් මෙතන වෙන එහෙමනේ මේ උපස්තරය. හරි, මෙන්න මේ උපස්තරය කොහමද හරි ඇවිල්ලා මෙන්න මෙතන සක්‍රිය ස්ථානේ සෙට් වුණා කියලා හිතන්නකෝ. හරි, කියන්නේ අර මේක කියන්නේ මේ අර එන්සයිම් උපස්තර විශිෂ්ටතාවය නැති වෙනවා කියලා. ඒ කියන්නේ අර යන්තම් බැඳෙන්න පුළුවන්කමක් තියනවා කියලා හිතන්න. හරිද? ඒ කියන්නේ මේ සක්‍රිය ස්ථානේ අත උන්න පොඩ්ඩ වෙනස් කරගමු. දැන් සක්‍රිය ස්ථානය හරියටම අර මේ උපස්තරයට අනුපූරක නෑ. නමුත් කොහොම හරි කියන්නේ අමාරුවෙන් හරි මේ උපස්තර අණුවකට පුළුවන් මෙන්න මේ සක්‍රිය ස්ථානයක් එක්ක සෙට් වෙන්න කොහොම හරි. හරිද? අන්න ඒ වගේ අවස්ථාවක් ගැන තමයි මේ කියන්නේ. හරිද? කොහොම හරි ඉදිර අමාරුවෙන් හරි උපස්තර අණුවක් ඇවිල්ලා මේ එක සක්‍රිය ස්ථානයක් එක්ක සෙට් වුණා කියලා හිතන්නකෝ. එක සක්‍රිය ස්ථානයක් එක්ක තමයි සෙට් වෙන්න ඕනේ. හරි, එහෙම සෙට් වුණොත් හරි ඉන්නේ දැන් මේ උපේකක අතර තියෙන අන්තර්ක්‍රියාව නිසා මොකද වෙන්නේ? අනිත් උපේකකවලත් මේ සක්‍රිය ස්ථානවල හැඩය වෙනස් වෙලා ඒක අර උපස්තර අණුවට තියෙන බන්ධුතාවය වැඩි වෙනවා. හරි, කියන්නේ උපස්තර අණුවට තියෙන කැමැත්ත වැඩි වෙනවා. හරිද? හරි, දැන් මේ අනිත් උපේකකවල සක්‍රිය ස්ථානවලටත් දැන් උපස්තරයට ඇවිල්ලා සෙට් වෙන්න ලේසි. හරිද? අනේ ඒක එතකොට දැන් අර ඉස්සල්ලා වගේ නෙමෙයි. අර ඉස්සල්ලා උනේ යාමක ස්ථානයට ඇවිල්ලා යාම කණුවක් බැඳිලා මේ උපේකක වල හැඩය වෙනස් කරපු එකනේ, සක්‍රිය ස්ථාන වල හැඩය වෙනස් කරපු එකනේ. දැන් මෙතන එහෙම නෙමෙයි, මොනවාද උපස්තර අණුවක්ම විසින්ම තමයි මේකේ මෙන්න මේ එන්සයිමේ සක්‍රිය කරගන්නේ. හරිද? එතකොට මේකට දැන් උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් හිමොග්ලොබින් අණුව. ඒක එන්සයිමයක් නොවුණත් ඔයාලට උදාහරණ විදිහට අරන් දෙන්නේ ඒක. හරිද? හිමොග්ලොබින් එකෙත් උපේකක හතරක් තියෙන මේ විදිහට. එතකොට ඒ උපේකකයක් ගත්තොත් ඔක හැදලා තියෙන්නේ ග්ලොබින් ප්‍රෝටීන කොටසකින් සහ හීම් කාණ්ඩයකින්. හරිද? හීම් කාණ්ඩය කියන එකේ රසායනික සූත්‍රය වට අවශ්‍ය වෙන්නේ නැහැ. හරි, ග්ලොබින් ප්‍රෝටීන කොටසක් සහ හීම් කාණ්ඩයකින් තමයි හැදලා තියෙන්නේ. එතකොට හීම් කාණ්ඩය කියන එක ගත්තාම ඕකේ තියෙනවා යකඩ පරමාණුවක් Fe. හරිද? 2+ තියෙන්නේ. එතකොට ඔය Fe එක යකඩ පරමාණුවක් එක්ක පුළුවන් ඔක්සිජන් අණුවකට වෙලා සෙට් වෙන්න. හරිද? يعني මුලින් ඔය යකඩ පරමාණු ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නැහැ O2 එක සෙට් වෙන්න. හරිද? හැබැයි කොහොම හරි එක O2 අණුවක් අමාරුවෙන් හරි මෙයා එක සෙට් වුණ ගම මොකද වෙන්නේ? මේ අනිත් Fe2+. හරි, අනිත් උපේකක වල ඉන්න යකඩ පරමාණු ඔක්සිජන් වලට තියෙන කැමැත්ත වැඩි වෙනවා. හරි, එතකොට අනිත් ඒවාට ලේසියෙන් මේක බැඳෙන්න පුළුවන්. හරි, අනේ විදිහට තමයි එතකොට ඒ සහයෝගීතාවය කියන එක මගින් ඇලස්ටරික සක්‍රියණය සිද්ධ වෙන්නේ. හරි, ඊට පස්සේ තවත් ඇලස්ටරික මේ යාමන ක්‍රමයක් හම්බ වෙනවා අපිට. ඒකට කියන්නේ ප්‍රතිපෝෂී නිෂේධනය කියලා. හරිද? ඒ කියන්නේ යාමනය කිව්වොත් සක්‍රිය වීම වගේම අක්‍රිය වීම දෙකමයි තියෙන්නේ. කියන්නේ සක්‍රිය වීම වගේම නිෂේධනයත් ආයි තියෙන්නේ. එතකොට මේක නිෂේධනය මගින් ඇලස්ටරික යාමනය සිද්ධ වෙන අවස්ථාවක්. ප්‍රතිපෝෂී නිෂේධනය. හරි, එතකොට ඒකෙදි මොකද වෙන්නේ? මොකක් හරි ක්‍රියාවලියක් වෙද්දී ඒකේ හැදෙන අන්තඵලය, හරිද, අන්තඵලය යදාල ඉන්සයිමේ සඳහා නිෂේධකයක් විදිහට වැඩ කරනවා. උදාහරණයක් විදිහට මම මෙතන කලින් ගත්ත මෙන්න මේ ග්ලයිකොලිසය කියන එක ගත්තාම
හරි මෙන්න මේක ගත්තාම අපි දන්නවා මේ ග්ලයිකොලිසීදී මොනවාද ATP හැදෙනවානේ. හරි එතකොට ඔය හැදෙන ATP අපි සෛලයේ අවශ්‍යතාවයට යොදා ගන්නවා. හරිද? يعني සෛලයේ හැබැයි දැන් ATP අවශ්‍යතාවයට වඩා වැඩි වෙද්දී. හරි يعني සෛලයේ ක්‍රියාවලිය වලට ශක්තිය සපයන ATP ඕනේ. හැබැයි ATP සැපීම ඕනකටත් වඩා වැඩි වෙද්දී මොකද වෙන්නේ? මේ හැදෙන ATP ඒ අදාළ එන්සයිම සඳහා එලොස්ටරික නිෂේධක විදිහට වැඩ කරනවා. හරිද? ATP එලොස්ටරික නිෂේධක විදිහට වැඩ කරනවා. එහෙම වැඩ කරලා මෙන්න මේ පරිවෘත්තීය මාර්ගය නතර කරනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? තවදුරටත් ATP හැදෙන්නේ නැහැ. හරි ඒ කියන්නේ එතකොට ඒකෙන් සෛලයේ තියෙන වාසිය තමයි අර දැන් තවදුරටත් ATP හදන්න නැත්තේ තවදුරටත් ATP අවශ්‍ය නැති නිසා. හරිද? එතකොට මොකද වෙන්නේ? අර අනවශ්‍ය විදිහට සෛලයේ තියෙන සම්පත් يعني උපස්තර හානිය වෙන එක වළක්ව ගන්න පුළුවන්. හරිද? يعني අන්තඵල අපතේ යවෙන්නේ නැහැ මේ ඇලොස්ටරික නිෂේධනයේ තියෙන නිසා. හරි ඒ විදිහට එන්න ඉතින් තමයි මම අර කලින් කිව්වේ ATP ඇලොස්ටරික නිෂේධකයක් විදිහට කරනවා කියලා. හරි ඒක තමයි ඔතන තියෙන්නේ. ADP වලට පුළුවන් ඇලොස්ටරික සක්‍රියණය කරන්න. හරි ප්‍රතිපෝෂී නිෂේධනය කියන්නේ මොනවාද? يعني මොකක් හරි එන්සයිමි ප්‍රතික්‍රියාවකින් හැදෙනවා ඵලයක් එන්නේ ඵලයට පුළුවන් ඒ අදාළ එන්සයිමි ප්‍රතික්‍රියාව නිෂේධනය කරන්න. එතකොට ඒකට කියනවා අපි ප්‍රතිපෝෂී නිෂේධනයක් කියලා.